ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට තරඟ පරාජය වෙන එක වේදනාවක් වෙනවා. ජයග්‍රහණය කළ හැකිව තිබෙන තරඟ පරාජය ඊටත් වඩා කනගාටුවට කරුණක්. අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ කාටත් පේන්න තියෙන ක්‍රිකට් පරිපාලනයේ පමණක් නොපෙනෙන තරඟ පරාජයන් වලට හේතු කීපයක් ගැනයි. අංක 1 ෆෝමැට් පැටලවා ගැනීම. ශ්‍රී ලංකා පරිපාලනය තුල අතීතයේ සිටන් ඇති ලොකුම වැරද්දක් තමයි ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී තීරීම් කමිටුව ගන්න ඇතම් තීරණ. උදාහරණයක් ගත්තොත් චාමික කරුණාරත්න යන හොඳින් ක්‍රීඩා කරන එක් දින ක්‍රිකට් ක්‍රීඩකයා 20x20 තරඟ අසාර්ථක වූ පමණින් එක් දින තරඟ වලින්ද ඉවත් කරනවා. ඒ වගේම හොඳින් 20x20 තරඟ වල පන්දු යවන මතීස පතිරන එක් දින තරඟද ක්‍රීඩා කරවීම. එවැනි ක්‍රීඩක උදාහරණ ඕනෑ තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල දක්නට ලැබී තිබෙනවා. අංක 2 ක්‍රීඩකයන්ගේ හැකියාව තේරුම් නොගැනීම. තරඟ ජයග්‍රහණය කිරීමට නම් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විශේෂ හැකියාවන් තේරුම් ගත යුතුම වෙනවා. එසේ නොවන්නට ක්‍රීඩකයන් සතු විශේෂ හැකියාවන් තුලින් කණ්ඩායමට ප්‍රයෝජනයක් නොවනු ඇත. එසේ අවස්ථාවක් නොලැබෙන ක්‍රීඩකයෙක් ලෙස ධනංජය සිල්වා දකින්නට පුළුවන්. අලුත් පන්දුවට හොඳින් පහර දෙන ධනංජය සිල්වාට ලැබී ඇත්තේ තරඟ අවසන් කරන්නාගේ ස්ථානයේ පිටිකන්නේ යෙදීමටයි. එවැනි පිටිකරුවෙක්ට ඒ වගේ රාජකාරියක් ලබා දුන්නාම කුමක්ද වෙන්නේ කියලා ඔබටම පෙනෙන්නේ නැති. අංක 3 ලංකාවේ කුඹුරු තනතිලි වෙනස් කර ගැනීම. ශ්‍රී ලංකාව කියන්නේ අතීතයේ සිටම හොඳ දඟපන්දු යවන්නම් බිහි කළ රටක්. ඒ නිසා දඟපන්දු යවන්නන්ට උචිත තනතිලි සැකසීමේ වරදක් නැත. නමුත් වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත් නීති රීති එක්ක පිටිකරුවන්ට වාසිදායක විදියට ක්‍රිකට් ක්‍රීඩාව නවීකරණය වී හමාරයි. ඉතින් තවදුරටත් දඟපන්දු යවන්නන්ට උචිත තනතිලි හදලා ඒවායේ ක්‍රීඩා කළාම ලංකාවෙන් පිට තරඟවලදී ලංකාවේ ක්‍රීඩකයන් අසරණ වෙන එක නම් පුදුමයක් නෙමෙයි. සමාජ මාධ්‍ය තුල වගේම කාටත් පේන දැනෙන වැරදි තමයි මේ. ඔයාට හිතන අපි නොකියපු වැරදි තව මොනවද? අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.